මැත්තට මදේ විසබීජ නසන කරාබුනට තෙල් තියෙන ක්ලෝගාට් වලින් මදින්න ඕනේ. නවක ක්ලෝගාට්. 19 වෙනි සංශෝධනයේ හරහා විවිධ ක්ෂේත්‍රවල ස්වාධීන කොමිෂන් සභාවක් කරා. දැන් මිනිස්සු අහනවා ස්වාධීන කොමිෂන් සභාවක් කරගෙන පස්සේ වෙලා තියෙන වෙනස හොඳයිද නරකද කියලා. දැන් තමුන්නාන්සල හොයලා බලන්න මැතිවරණ කොමිෂන් සභාව පත් වෙන්න ඉස්සල්ලද වැඩියෙන් මැතිවරණ කල් ගියේ මැතිවරණ කොමිෂන් සභාව පස් කරන් පස්සේද කියලා. මහින්ද දේශප්‍රිය මහත්තයා මැතිවරණ කොමසාරිස් කාලේ වෙලාවට කලාවට හරි විදිහට සාධාරණ මැතිවරණ දෙක තිබ්බා. හැබැයි ඒ මැතිවරණ කොමසාරිස්ම ස්වාධීන කොමිෂන් මැතිවරණ කොමසාර සභාවට උනාම වෙලාවටත් මැතිවරණයක් නැහැ, කලාවටත් මැතිවරණයක් නැහැ, කතා විතරක් එතුමා කලාවට කරන වගේ පේන්න තිබෙනවා. දැන් මානවීකම් කොමිෂන් සභාව. මානවීකම් කොමිෂන් සභාව අද කතා කරන්නේ අපේ රටේ මේ සාමාන්‍ය පුරවැසියාගේ මානවීකම් ගැන නෙමෙයි. ඒ කතා කරන්නේ පාතාලේ සාමාන්‍ය පුරවැසියන්ට එරෙහි වන පාතාලේ මත්කුඩු ව්‍යාපාරම් කරුවන්ගේ මානවීකම්. රංජන රමනාක මහත්තයා කියන විදිහේ යම් යම් දේවල් පානය කරලා දෝ ව්‍යවස්ථාදායක ස්වභාවයේ සමහර හැසිරෙන්නේ කියන කාරණේ ජනතාව ප්‍රශ්න කරන්න හගෙන තිබෙනවා. මොකද ව්‍යවස්ථාදායක ස්වභාවයේ ක්‍රියාදාමය පොඩ්ඩක්වත් ස්වාධීන නැහැ, පොඩ්ඩක්වත් අපක්ෂපාතී නැහැ, පොඩ්ඩක්වත් ක්‍රමවත් නැහැ. ඒක විවේචනය කරාම ඒකට උත්තර දෙන්න කරුණාර ජයසිරි මහත්මයා එළියට එන්නේ හරියට කුකෙන් ගහලා. ඒ නිසා මම නම් කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මානසික අසහනය තියෙනවා. ඒ අය ඒකට ගන්නා වූ පිළියම කුකෙන් ගැහිම නෙවෙයි. ඒකට ගන්න ඒක ඒ අසහනයට ගන්න ඕන වෙන වෙන ක්‍රියාමාර්ග තිබෙනවා. කුකෙන්ම ගන්න ඕනේ නැහැ නේ. ගහන්න නැතිව බොන දේවල් තියෙනවානේ. මහා බැංකු බඳුන් කර වංචාව නිසා විවිධ පුද්ගලයන්ට විවිධ තනතුරු අහිමි වුණා. ඒ මහා බැංකු බැඳුම් කර වංචාවෙන් පස්සේ මෙවැනි ක්‍රියා විදුලි බල අමාත්‍යාංශය වැටවීම හරහා විදුලි බල අමාත්‍යාංශයත් ජයරත්න මල්ශාලාව දක්වාම අරගෙන යනවාද, මුදල් අමාත්‍යාංශය අරගෙන ගියාද වගේම